අධිවේගී මාර්ග අපි ආරම්භ කරපු. එවගේම දුම්රිය මාර්ග මේවා මේ රජය ආවම සම්පූර්ණයෙන්ම නතර කර. මෙන්න මේ ව්‍යාපෘති නතර කරපු නිසා ආර්ථිකය කඩාගෙන වැටෙන්නට පටන් ගත්තා. ඒවා හා සම්බන්ධ වෙච්ච කොන්ත්‍රාත්කරුවන්, උපකොන්ත්‍රාත්කරුවන්, සැපයුම්කරුවන් විශාල වශයෙන් ඒ අයගේ සියලුම ව්‍යාපාර නැති වෙලා ගියා. එයා සම්බන්ධ ඍජුවම සම්බන්ධ වෙච්ච ලක්ෂ 4ක පමණ රැකියාවන් අහිමි වුණා. මේ ආර්ථික කඩාවැටීමත් සමග අනිකුත් ශේෂ්ත්‍රයන්ගේ කෘෂි කර්මාන්තය, වැවිලි කර්මාන්තය, විදේශ විනිමය ගෙනාපු තේ කර්මාන්තය, ඒ වගේම විවිධ භෝග ගම්මිරිස් වගාව කුරුඳු මේවා සියල්ලක්ම අදූරදර්ශී ක්‍රියාකලාපේ නිසා කඩා වැටුණා. මුණාංශ දන්නවා මේ පළාතේ වඩු කර්මාන්තයෙන් ඉහළම තැනක් ගත්ත ප්‍රදේශය. අපි නැවතත් එදා තිබුණු ඒ නම මොරටුව හා සම්බන්ධ වෙච්ච වඩු කර්මාන්තය නැවතත් ගොඩගන්නට අවශ්‍ය සියලුම දේවල් කරනවයි කියන එක අපි සාතිකයක් දෙනවා තමුන්නාන්සලාට. ඒ වගේම මේ රටේ දීවර කර්මාන්තය අපේ රට වටාම මුහුද තියෙද්දි අපි තවමත් පිටරටින් ගෙන්නනවා. නමුත් දීවර කර්මාන්තය නගා සිටුවන්නට, ඔවුන්ට තාක්ෂණය ලබා දෙන්නට, ඔවුන් ව්‍යවසායකයන් බවට පත් කරන්නට අවශ්‍ය සැලසුම් රජයේ මැදිහත් වීම අපි කරනවා. එදා කොළඹ සංවර්ධනය කළා වගේ මේ මොරටුව නගරයත් තමුන්නාන්සලාට ජීවත් වෙන්නට සුදුසු පරිසරයක් ඇති නගරයක් බවට අපි පත් කරනවා. මම ඇවිදින මම්මාවතක් සමග උද්‍යානයක් හදන්නට ආරම්භ කරා. නමුත් අපේ රජය පෙරුණාට පස්සේ ඒක එහෙම මතහැරලා දැම්ම තමුන්නාන්ස දන්නවා ඇති. කටුබැද්ද ප්‍රදේශේ. අපි නැවතත් කොළඹ නගරය සංවර්ධනය කරා වගේ තදාසන නගර අපි ජීවත් වෙන්නට සුදුසු ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව අපි සකස් කරනවා. ව්‍යාපාර කඩා වැටුණා. ඒවට උඩින් බදු විශාල ප්‍රමාණයක් ඒ අය අපිට පැටෙව්වා. අපි ඉදිරිපත් කළ තියෙන සැලැස්ම මේ විවිධ සංකීර්ණ බදු ක්‍රමය අහක් කළා. ඉතාමත් සරල විනිවිද භාවයෙන් යුක්ත කළමනාකරණය කරන්නට පහසු බදු ක්‍රමයක් අපි යෝජනා කරලා තිබෙනවා. වැට් බද්ද 8% දක්වා අඩු කරන්නටත්, අනිකුත් අනවශ්‍ය බදු සියල්ලක්ම ඉවත් කරන්නට අපි යෝජනා කරලා තිබෙනවා. මේ බදු ක්‍රමයේ යටතේ නව ආයෝජන ඇති කරන්නට, නිෂ්පාදනය වැඩි කරන්නට, ඉතුරු කිරීම් වැඩි කරන්නට, පරිභෝජනය වැඩි කරන්නට දිරිමත් කරන බදු ක්‍රමයක් අපි යෝජනා කරලා තිබෙනවා. මේ බදු ක්‍රමය හරහා නව ආයෝජන ඇති වෙනකොට, ව්‍යාපාර තව දියුණු වෙනකොට, රාජ්‍ය ආදායමත් වැඩි වෙනවා. දැන් ව්‍යාපාර කඩා වැටෙනකොට, මේ බදු නිසා ව්‍යාපාර වැහිලා යනකොට රාජ්‍ය ආදායමත් අඩු වෙනවා. මේ වගේ සරල බදු ක්‍රමයක් හරහා ඒ බදු ගෙවන්නන්නට, බදු වෙලාවට පහසුවෙන්ම ගෙවන්නට පුළුවන්. ඒ වගේම කළමනාකරණ අයට පහසුයි. අද ඒ හරහා සරල විනිවිද පෙනෙන තිබෙන බදු ක්‍රමයක් ඔස්සේ දූෂණය පවා අඩු කරන්නට පුළුවන්. මෙවැනි ආර්ථිකය දිරිගන්වන්නට අපි ක්‍රියා කරනවා. ඒ වගේම විවිධ ශේෂ්ත්‍රයන් අපි හඳුනාගෙන සංචාරක අංශය විශාල විදේශ විනිමයක් ගෙනෙන ආකාරයට, ඒ වගේම ව්‍යාපාර ඇති වෙන ආකාරයට, රැකියා විශාල ප්‍රමාණයක් උත්පාදනය වෙන ආකාරයට අපි දියුණු කරන්නට ඕනි. අපි අපේ සලස්ම තියෙන්නේ මිලියන 7ක සංචාරකයන් මේ රටට ගෙන්වා ගැනීමට. ඒ සඳහා රජය මැදිහත් විය යුතුයි. අපි දන්නවා විශේෂයෙන්ම ආසියාවේ රටවල් ගණනාවක ඉන්දියාවේ ඉඳලා චීනය දක්වා විශාල ප්‍රමාණයක් ඉන්නවා මධ්‍යම පන්තිකයන් ඉහළට ආපු.
ඒ අය තමයි සංචාරකයන් වශයෙන් රටවල් වලට ගමන් කරන්න. මෙන්න මේ අය ගෙන්වා ගැනීමට, ශ්‍රී ලංකාව ඒ අය අතර ප්‍රචාරය කරන්නට, මේවට තමයි රජය මැදිහත් වෙන්නට ඕන. එන සංචාරකයන්ගේ පහසුකම් සපයන්නට, ඒ ගුවන් තොටුපළේ පහසුකම් පහසුවෙන්ම වීසා ලබා ගන්නට, මේව හරහා අපි සංචාරකයන් වැඩි කරගන්නකොට පෞද්ගලික අංශයට, ව්‍යවසායකයන්ට, නව විසායකයන්ට නව ව්‍යාපාර ඇති කරගන්නට පුළුවන්, රැකියා ඇති කරගන්නට පුළුවන්. ඒ වගේම තාක්ෂණය මුල් කරගෙන අපි ආර්ථිකය දියුණු කරන්නට ඕනි. රාජ්‍ය සේවය ඉතාමත්ම වැදගත්. තමුන්නාන්සලා දන්නවා, තමුන්නාන්සලාගේ එදිනදා ජීවිතයේදී බලපාන ගැටලු විසඳ ගන්නට රාජ්‍ය සේවය කාර්යක්ෂම කරනවා. අපි ගුණාත්මක, විනයගරුක, ප්‍රතිඵල දෙන රාජ්‍ය සේවයක් අපි බිහි කරනවා. එදා අපි යටතේ තිබුණු රාජ්‍ය සේව අපි දක්ෂයින් තෝරගෙන, ඒ දක්ෂයින් තනතුරු වලට යොදලා විශාල සංවර්ධනයක් මේ රටේ ඇති කළේ. නමුත් මේ රජය, එදා අපිත් සමග සේවය කරපු රාජ්‍ය නිලධාරීන්ව එයා FCID එකට ගෙනහිල්ලා, එයාගේ මානසිකත්වය බිඳලා දාලා, රාජ්‍ය සේවයේ ඉහළම පුද්ගලයා ජනාධිපති ලේකම්වරයා හිරේ දාලා, මේ නිලධාරීන්ට නිවැරදිව බිය නැතිව රට වෙනුවෙන් තීරණ ගැනීමට නොහැකි කරලා රාජ්‍ය සේවය අකාර්යක්ෂම කළා. අපි මේ රාජ්‍ය සේවය කාර්යක්ෂම කරන්නට නිමැරිදි නිවලධාරීන්ව තැන්වලට දාලා පත් කළා. ඒගොල්ලන් ඒ අයගේ මානසිකත්වය දියුණු කළා. ඒ වගේම ඔවුන්ට පුහුණුව ලබා දීලා නිවැරදිව තීරණ ගන්න, බිය නැතිව තීරණ ගන්නට අවශ්‍ය වන පරිදි ඔවුන්ව නීතිමය මාර්ගයෙන් ආරක්ෂා කරලා, ඒ වගේම තාක්ෂණය තුලින් අපි එදා ආරම්භ කරා e-governance. තමුන්ගේ අනුමැතියන් ලබා ගන්න, තමන් බලපත්‍රය ලබා ගන්නට, තමන්ගේ ඩ්‍රයිවිං ලයිසන්ස් එක ලබා ගන්නට, මේවා තාක්ෂණය හරහා ලබා ගන්නට ක්‍රමවේද අපි සකස් කරන්නට ඕනේ. ඒ හරහා අපි කාර්යක්ෂම කරනකොට තමුන්ගේ පහසුව සඳහා, ඒ වගේම අපි දන්නවා මේ රටේ රාජ්‍ය ව්‍යවසාය, රාජ්‍ය ව්‍යාපාර විශාල සංඛ්‍යාවක් තිබෙනවා. මේවා අපි නිසි ආකාරයෙන් පාලනය කළ යුතුයි. ඒවා ලාභ ලබන ආයතන බවට පත් කරන්නට ඕනේ. ඒ සඳහා අපි මේ ආයතන සඳහා ඉදිරියේදී සභාපතිවරුන්, අධ්‍යක්ෂක මණ්ඩලය අපි පත් කරන්නේ ඒ අයට ඉලක්ක දීලා. ඒවට පුහුණුවක් තියෙන, ඒ ගැන දැනුමක් තියෙන දක්ෂයින් තමයි අපි පත් කරන්නේ. අපි එදා මගේ යටතේ තිබුණු නාගරික සංවර්ධන අධිකාරිය, පහත්බිම් සංවර්ධන අධිකාරියට අපි පත් කරේ වෘත්තිකයන්. එයා හොඳ ඒ අය ප්‍රතිඵල ගෙනාවා. එදා නගර සංවර්ධනය වෙනුවෙන් අපි පිටරටින් නෙමෙයි ගෙනාවේ, මෙරටින් නගර නිර්මාණකරුවන්, ගෘහ ශිල්පීන්, ඉංජිනේරුවන්, කාර්මිකයන්, මේ අය තමයි එදා කොළඹ නගරය දියුණු කරේ. අපේ රටේ ඒ දක්ෂයින් ඉන්නවා, බුද්ධිමතුන් ඉන්නවා. බෑ, ඒ අයට නියම නායකත්වයක් දෙන්නට ඕන. ඒ අයට එයාගේ මානසිකත්වය හදන්නට ඕනේ. ඒ වගේම ඒ අයට අවංකව නායකත්වයක් කියලා තේරෙනවා නම්, ඉලක්කයක් දීලා තියෙනවා නම් ඒ අය වැඩ කරනවා. එදා අපි රාජ්‍ය සේවය ද වැඩ කරා. ත්‍රිවිධ හමුදා වේවා, පොලිසිය වේවා, බුද්ධි අංශ වේවා, රාජ්‍ය අංශ විවිධ දෙපාර්තමේන්තු වේවා, තමයි අපිට පුළුවන් වුණේ
ශීඝ්‍ර සංවර්ධනයක් මේ රට තුල ගෙනෙන්නට. ඒ වගේම රජයක් තුල අපි මගේ රජයක් තුල අපි දූෂණය සම්පූර්ණයෙන්ම නැති කරනවායි කියන එක තමයි උලාසල සාතික වෙනවා. අනවශ්‍ය වියදම් අපි නතර කළා. තමුන්නාන්සේලාගේ ඒ බදු මුදල් ජනතා සේවය සඳහා පමණක් යොදවනවායි කියන එකත් තහවුරු කරන්නට ඕනේ. අපි අභියෝග බාරගෙන අභියෝග ජයගත්ත කණ්ඩායම. අපිට බාර දුන්නු වගකීම් අපි 100%ක්ම ඉටු කරපු කණ්ඩායමක්. ඒ නිසා මේ රටේ ආරක්ෂාව පිළිබඳව වේවා, මේ රටේ ආර්ථිකය ගොඩ නැගීම වේවා, රාජ්‍ය සේවය ගුණාත්මක කිරීම වේවා, වැවිලි කර්මාන්තය, කෘෂි කර්මාන්තය නගා සිටුවීම වේවා, මේ සියලු මාංශයක සැලසුම් අපි ළඟ තිබෙනවා. ඒවා අපි ඉදිරිපත් කළ තියෙන සැලසුම් ප්‍රතිපත්ති, ඒවා හුදෙක් ජනාධිපතිවරණයට මැතිවරණයකට ඉදිරිපත් කර ඒවා නෙවෙයි. ඒවා ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්නට පුළුවන්. ඒ සියලුම අපි සඳහන් කළ තියෙන දේවල් මගේ දූර කාලය තුළ සියල්ලක්ම අවසාන කරනවායි කියන එකත් මම සමුන්නාන්සලාට සාතික. නිසා තමුන්නාන්සලා මා කෙරෙහි විශ්වාසය තියන්න, මේ රට තමුන්නාන්සලාගේ යුතුකම තමුන්නාන්සලා ඉෂ්ට කරන්න, මගේ යුතුකම වන සුරක්ෂිත රටක්, සෞභාග්‍යමත් රටක්, අභිමානවත් දේශයක් තමුන්නාන්සලාට ලබා දෙනවායි කියමින් මේ මොරටු ජනතාවට ජය වේවා, මව්බිමට ජය වේවා, පොහොට්ටුවට ජය වේවා, සුභ රාත්‍රියක් වේවා. සුදි ආදරණීය මාතෘභූමි, සාර්ථක දැක්මක් වැඩ කරන රට.